ඒකේ පළවෙනි ප්‍රශ්නේ තියෙනවා භාග තුනක් දීලා ආරෝහණ පටිපාටියට ලියන්න කියලා. එතකොට හතරෙන් තුන ඊළඟට තියෙනවා පහෙන් හතර ඊළඟ එක තියෙන්නේ තුනෙන් දෙක කියලා. හදපු දරුවෝ කියන්න බලන්න මේකේ හරය පොදු හරය කීයද හදාගත්තේ? 60 60. හරියටම හරි 60. එහෙනම් 4 60 කරගන්න ඕනේ 15ෙන් වැඩි වෙනවානේ. මං වැඩි කරන්න ඕනේ නැහැ නේද? වැඩි කරන්න ඕනේ. එහෙනම් 4ෙන් 3 වැඩි කිරීම ඔන්න 15. ඔන්න 60 වෙනවානේ. ඊළඟට 5ෙන් 4 5 60 වෙන්න 12ෙන් වැඩි වෙන්න ඕනේ. එතකොට 5 12නේ 60. ඊළඟට 3ෙන් 2 ඒක 60 වෙන්න 20ෙන් වැඩි වෙන්න ඕනේ. 20ෙන් ඔය විදිහට. එතකොට අපිට ලැබෙනවා මෙතන 60ෙන් 45. මෙතන ලැබෙනවා 60ෙන් 48. මෙතන ලැබෙනවා 60ෙන් 40. එතකොට අපි දැන් මේ උඩ තියෙන භාග 3 ගැන තීරණය ගන්න මෙන්න මෙහිම හරය සමාන වෙච්ච පොදු හරයක් තියෙන මේ භාග 3 පල්ලෙහා තියෙන 60ෙන් පංගු දිහා බලලා. ඉතින් ඔයාලට කියන්නේ ආරෝහණ එහෙනම් පුංචි මේක තෝරගන්න ඕනේ. පුංචි මේක 60ෙන් 40 ලැබිච්ච 3ෙන් 2. එතකොට ඔයාලා උත්තරේ ඉස්සෙල්ලම 3ෙන් 2 ලියන. එයාට වඩා විශාලයි 60ෙන් 45 ලැබිච්ච 4ෙන් 3. 4ෙන් 3. එයාට වඩා විශාලයි 60ෙන් 48 ලැබිච්ච 5ෙන් 4. ඇත්තටම මේක 6 වසර මට්ටමේ ගානක්. හැබැයි 11 වසරට 10 වසරට ගැලපෙන්න වෙනස් කරලායි තියෙන්නේ. මොකද 6 වසර ළමයිකට එකපාරට ඔක 60 හොයාගන්න බෑ. අප බලමු කී දෙනෙක්ගේ හරි ගියාද කියලා මේකනේ. අත උස්සන ළමයි හරි ගියායි බලන්න නිකම් මේ පුංචිම ගැටලු. හරි සියලු දෙනාගේම හරි ගිහින්. බොහොම හොඳයි යා. හරි. රයිට් අපි දෙවෙනි ප්‍රශ්නෙට යනවා. සුළු කරන්න තියෙන්නේ මැද ලකුණ ඔයාලා මොකද්ද හිතුවේ? එතන පොඩි ගැටලුවක් තියෙනවා. මේ මුද්‍රණ දෝෂ තියෙනවා. ඔයාලා එකතු කිරීමද දාගත්තේ අඩු කිරීමද? අඩු කිරීම. අඩු කිරීමනේ. අනිත් අය එකතු කිරීම දාගත්ත අයත් ඉන්නවද කවුරු හරි? අනම එකතු කිරීම දාගත්ත ඉන්නවනම් කියන්නේ මේ විදිහට හදමු අපි. අන්න අඩු කිරීම තියෙන. එහෙනම් අරය සමාන කරගන්න මෙයා දෙකින් ගුණ කරනවා. එතකොට හරය සමානයි. මෙතන 2x වලින් x අඩු වුනහම x x යට 6 ඉන්න. කවුරු හරි එකතු කිරීම දාගත්තා නම් මෙතන 2x යනවා, මෙතන 6 එනවා, මෙතන ධන x කියලා එනවා. එතකොට එන්නේ 3x යට 6. මේක සරල වුනහම x යට 2 කියලා එන්න. මම උත්තර දෙකම හැදුවා. අඩු කිරීම දාගත්තා නම් x යට 6 එන්නේ. එකතු කිරීම දාගෙන හැදුවරන් එහෙම එන්නේ 3x යට 6 කියන එක අනිවාර්යයෙන් සරල කරන්න ඕනේ. x යට 2 කියලා. ඔය උත්තර දෙකෙන් එකක් තමයි ඔබේ තියෙන්න ඕනේ. තුන්වෙනි ප්‍රශ්නය. තුන්වෙනි ප්‍රශ්නේ කියන්නේ මෙහි දැක්වෙන ABC ත්‍රිකෝණයේ AC සමානයි BC වෙයි. ඒ කියන්නේ සමද්විපාද ත්‍රිකෝණයක් තියෙන්නේ. මේ විදිහට මේ පාද දෙක සමානයි කියලා දීලා තියෙනවා. මෙතන අංශක 40යි කියලා දීලා තියෙනවා. ABC A BCD ඔයාලගෙන් අහන්නේ ACD කෝණය අගය. ACD ACD කියන මෙන්න මේ කෝණය අගය අහන්න. එතකොට ඔබ දන්නවා මෙතන අංශක 40 නම් අනිවාර්යයෙන්ම මෙන්න මෙතනත් අංශක 40ක් වෙනවා. මොකද සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන වෙනවානේ. එතකොට මේ පාද දෙක ඉදිරියෙන් තියෙන මේ කෝණ දෙකත් සමාන වෙනවා. එතකොට ආයේ මෙතන මේ කෝණය හොයන්න ඕනේ. මේ දෙකේ එකතුව කෙලෙයිම 80යි. ඔතෙන්ට එනවානේ. පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ වලින් යන්නත් පුළුවන්. ඒක එකපාර තේරුම් නැති කෙනෙක් ඉන්නවනම් මෙතන කෝණය හොයා ගන්නවා 100යි කියලා නේද? මේ දෙක එකතු 80යි. එහෙනම් මෙයා 100යි. එහෙනම් මේ පැත්ත 80යි. කොහොම හරි ACD කෝණය අංශක 80යි කියලා උත්තරේ ඇවිල්ලා තියෙනවානේ. රූප සටහනේ මේ තොරතුරු ටික දිනුනහම ඇති. ඒක හොයන වෙනත් ක්‍රම අවශ්‍ය නැහැ. මෙතන 40, මෙතන 80, ඒ වගේ නේද? එහෙම නැත්නම් මෙතන 100, මෙතන 80, ඒ වගේ ඔබ භාවිතා කරපු ක්‍රමයට අදාළ තොරතුරු ටික රූප සටහනේ තිබුණාම හොඳටම ප්‍රමාණවත්. ඒක මම හිතන්නේ හැමෝගේම වගේ හරියට ආය අමුතුවෙන් අහන්න දෙයක් නැහැ. අර ඊළඟට මෝටර රථයකට පෙට්‍රල් ලීටරයකින් සාමාන්‍යයෙන් කිලෝමීටර් 12ක් ගමන් කරන්න පුළුවන් කියලා තියෙනවා. ලීටරයකින් 12ක් යන්න පුළුවන් කියලා තියෙනවා. පෙට්‍රල් ලීටර 18කින් ගමන් කරපු දුර දැන් ඔයාලට තේරෙනවා 2012 මේ ප්‍රශ්න 10 ලකුණු එක ගානේ ලැබිච්චේ. මම නැවත විස්තර කරන්න. නමුත් ඔබේ විෂය නිර්දේශය ඊට වැඩිය වෙනස්. 2000 මේ පළවෙනි ප්‍රශ්න 10 සඳහා ලකුණු එක ගානේ තමයි දුන්නේ. ඊට පස්සේ ලකුණු වලට
ඊට පස්සේ ප්‍රශ්න වලට ලකුණු දෙක ගන්න ඒ ආදිවාසීන් උනේ මෙච්චරම සරල ඒවා අද ඉන්නේ ඔය ගාන පොඩ්ඩක් වෙනස් කරලා එහෙම දෙන්න පුළුවන් දැන් මේකේ තියෙන පෙට්‍රල් ලීටරයකින් කියලානේ දැන් අද දුන්නොත් දෙන්න පුළුවන් පෙට්‍රල් ලීටර 3කින් මෙච්චර යන්න පුළුවන් 8කින් කොච්චර යන්න පුළුවන් ඒ වගේ ප්‍රශ්න වෙනස් වෙන්න පුළුවන් අද කාලේ ඔය වගේ ප්‍රශ්නයක් දුන්නු මේකත් අර කාර්ය ප්‍රමාණය හා සම්බන්ධ ගැටලුවක් මෙච්චරම සරල ඒවා එන්නේ නැහැ කියන එක මම නැවත පැහැදිලි කරනවා එහෙනම් 18 12 නේද පුතේ වැඩි කරේ කියද උත්තරය ආ කොළමයි 216 216යි මොනවද කිලෝමීටර් නේද ගමන් කර හැකි දුරනේ කිලෝමීටර් 216යි එතකොට හොඳටම මතක තියාගන්න මෙච්චරම ලේසි ඒවා එන්නේ නැහැ හැබැයි ඔය ගැටලුවම පොඩි වෙනසක් ඇතුව දෙන්න පුළුවන් කියන්නේ අපි කතා කරන්නේ ප්‍රශ්න පත්‍ර වල තියෙන හැම තැනමනේ නිසා ඉගෙන අහිතක් හිතන්න එපා. පස්වෙනි ගැටලුව ඔන්න භාග ගැටලුවක් මේක එන්න පුළුවන්. 3න් 2 දෙකෙන් එක වැඩි කිරීම 5න් 4 කියලායි තියෙන්නේ. ඒතකොට මේක ඉස්සෙල්ලාම වරහන් ඇතුළේ ඔයාලා සුළු කරගන්න ඕන. එතෙන්ද මේ 2යි මේ 4යි කැපිලා මෙතෙන්ට 2ක් එනවා 5න් 2 කියලා එනවා. ඒතකොට 3න් 2 බෙදීම 5න් 2 කියලා එනවා. ඒ කියන්නේ ඔබ දන්නවා 3න් 2 වැඩි කිරීම 2න් 5. එතකොට 2ට 2 කැපිලා ගිහිල්ලා 5යට 3යි කියලා ඇවිල්ලා 1යි 3න් 2 තමයි අවසාන උත්තරේ එන්නේ. 1යි 3න් 2. මොන හරි ගැටලුවක් තියෙනවා නම් අපහැදිලි තැනක් තියෙනවා නම් දැනට සම්බන්ධ වෙලා ඉන්න අය අහන්න. අනිත් අයට පස්සේ තමයි බලා ගන්න වෙන්නේ YouTube හරහා. ඊළඟට තියෙනවා 6 වෙනි ගැටලුව. 6 වෙනි ගැටලුවේ දීලා තියෙන රූප සටහනක් x වලාගේ අහන්න එතනත් එතන සමාන්තර රේඛා දෙකක් තියෙනවා. මේ වගේ මේ රේඛා දෙක එකිනෙකට සමාන්තරයි කියලා දීලා තියෙනවා. මෙතන x කියලා දීලා තියෙනවා. මෙතන 50යි කියලා දීලා තියෙනවා. ඔබෙන් අහන්නේ x යගය මේකේ රේඛා දෙකක් සමාන්තර AE සමානයි DC හරිනේ ඉතින් නේද AE සමානයි DC BC DCB කෝණය සමච්ඡේදකයේ CA වෙනවා ආන්න එතන විශේෂ දෙයක් DCB කෝණය කියන්නේ මෙන්න මේ විශාල කෝණය සමච්ඡේදකයේ CA වෙනවා ඒකෝර මෙන්න මේ කෝණ දෙක සමානයි කියන අදහස තමයි ඔය දීලා තියෙන්නේ ඒ කෝණ දෙක සමානයි කියලා හරි දැන් අපිට මෙතෙන්ට යන්න වෙනවා මෙතන 50 නම් අනිවාර්යයෙන්ම ඔයාලා දන්නවා මේ කෝණයත් අංශක 50ක් වෙන මේ ලොකු කෝණය. එහෙනම් ඒකෙන් භාගයක් 25යි. මේක 25යි, මේක 25යි වෙන. එහෙනම් x ආවේ 25ද ළමයි? ඔව්. මොකද මෙතන 25 නම් මෙතනත් 25 වුණොත් තමයි එකතුව 50 වෙනවා. මේක මකලා පෙන්වන්නම් ඔය තියෙන දැන් ත්‍රිකෝණයේ බාහිර කෝණ. මෙතන 50 වෙලා තියෙනවා. මෙයා 25යි. එයාට තව 25ක් ආවොත් විතරයි 50 වෙන. තවත් ක්‍රම තියෙන්න පුළුවන්. එහෙනම් x සමානයි අංශක 25යි කියලා එන්නේ 6 වෙනි ගැටට. 7 වෙනි ගේ තියෙන ඉතාලම සරල ගණනේ සරල සමීකරණයක් 7 වෙනි ගැටලුව දෙවරක් x ඍණ 1 ධන 3 සමානයි 5 කියලා තියෙනවා. එතකොට ධන 3 එහා පැත්තට ගෙනිච්චාම මෙතන 2ක් වෙනවා. මේ දෙකයි මේ දෙකයි කපන්න පුළුවන්. x සමාන 1යි කියලා උත්තරේ එනවා නේ. ආවද? මං ඔන්නම් එක දීර්ඝව හදන්නම් දෙවරක් x ඍණ 1 සමානයි ධන 3 මේ පැත්තට ගෙනිච්චාම ඍණ 3 වෙලා 5න් 3ක් අඩු වෙලා 2 වෙනවා. එතකොට මේ දෙක දෙකෙන් බෙදුනහම 1යි. ආ නෑ 2යි කියලා එන්නේ නේද? හරි හරි වැරදුනා. මේ දෙක දෙකෙන් බෙදුනහම 1යි. එතකොට x සමානයි 2 එන්නේ නේ. 2 නේද ආවේ? ඔව් සර්. සමාන 2. මං ඉස්සෙල්ලා කපලා දාලා එකද කොහෙදනේ දැන් මේ හරි x සමානයි 2 කියලා එන්නේ පිළිතුර. මෙන්න 8 වෙනි එක පන්තියක සිටින පිරිමි ළමුන් ගණනත් ගැහැණු ළමුන් ගණනත් අතර අනුපාතය 3ට 1 වෙයි. අපි ලියාගමු පිරිමි ගැහැණු අනුපාතය 3ට 1යි. එහෙම තියෙන්නේ. පන්තියක සිටින පිරිමි ළමුන් ගණනත් ගැහැණු ළමුන් හොඳට බලන්න ඕනේ වචන මාරු වෙලාද කියලා. දැන් පිරිමි ගැහැණු දීලා තියෙන්නේ නේ. ඒතකොට පන්තියේ ගැහැණු ළමයින් 12ක් සිටිනා. ගැහැණු ළමයි 12යි. එහෙනම් පිරිමි ළමයි ගාන නෙමෙයි අහන්නේ මුළු සිසුන් ගානනේ මුළු සිසුන් ගාන. එතකොට 1 12 වෙලා තියෙන්නේ 12 න් ගුණ වෙලා. එහෙනම් මෙයාත් 12 න් ගුණ වෙන්න ඕන. එතකොට එනවා මෙතන 36ක්. ඒ 36යි 12යි 48 දා උත්තරේ.
අන්තිම ළමයි 48ක් ඉන්නවා. ඒකෝර මේවත් ලකුණු එක ගාන ලැබිච්ච ප්‍රශ්න කියලා අමතක කරන්න එපා. හරි අපි යනවා ඊළඟට 9 වෙනි ප්‍රශ්නෙට. 9 වෙනි ප්‍රශ්නේ ඔන්න උත්තර කිරීමක් තියෙන්නේ. නෑ ආදේශ කිරීමක් නේද? 9 තියෙනවා කැපිටල් R. මේවා මේ භෞතික විද්‍යාවේ හැම හම්බෙන සාමාන්‍ය ප්‍රශ්න මේවා. මේවට කලබල වෙන්න එපා. RS යට RNS. RNS මේ නිකම්ම නිකන් අකුරු ටිකක් නෙමෙයි මේක භෞතික විද්‍යාත්මක සූත්‍රයක් මේ තියෙන්නේ. එතකොට මේකේ සිම්පල් R කියන්නේ 12යි කියලා තියෙනවා. S කියන්නේ 8යි කියලා තියෙනවා. S කියන්නේ 8යි කියලා තියෙනවා. වෙලාවේදී R වල අගය අහනවා. එහෙනම් මේකට ආදේශ කරන්න තියෙන්නේ R කියන්නේ එතකොට 12 වැඩි කිරීමට 12 ඍණ 8. එතකොට ඔබ දන්නවා 12න් 8ක් අඩු වුණාම 4යි. 4 4න් බෙදුනහම 1යි. 8 4න් බෙදුනහම 2යි. උත්තරේ 24 දාවයි කියලා කියන්න පුතේ. ඔව් සර්. උත්තරේ 24 නම් තාම නිවැරදි. ඊළඟට 9 වෙනි ප්‍රශ්නේ ඒ කතා කරේ 10 දැන් තියෙන්නේ. දී ඇති රූපේ AB අනු විෂ්කම්භයකි. එතකොට ඔයාලා දන්නවා වෘත්ත සම්බන්ධමේ ප්‍රමේයන් අර්ධ වෘත්තයේ කෝණය ඍජු කෝණයක කියන එක දන්නවා නේද? අනිවාර්යෙන් මෙතන අංශ 90ක් එතකොට හැදෙන්න ඕනේ. මෙන්න මෙයා 40යි කියලා දීලා තියෙනවා. BAC BAC කියන්නේ මෙන්න මේ කෝණය අහනවා. එහෙනම් 50යි උත්තරේ නේ. අංශක 50යි. මොකද විෂ්කම්භය කියන්නේ අර්ධ වෘත්තයක්. මෙහෙම අයින් කරාම අර්ධ වෘත්තයේ කොතන මෙතන ලක්ෂ්‍ය තිබුණත් මෙහෙ තිබුණත් කොහේ තිබුණත් හැදෙන කෝණය අංශ 90ක් වෙනවා. මෙතන 40යි කියලා දීලා තියෙනවා අපරාධ දුන්නේ නේද? එතකොට අනිවාර්යයෙන්ම මෙතන අංශක 50ක් වෙනවා. මේ පළවෙනි ප්‍රශ්න 10 සඳහා පිළිතුරු ඔබට ලකුණු ලැබෙන්නේ නම් එක ගානේ. හැබැයි ඔබට මේ 10 වෙනි ප්‍රශ්න වගේම ලැබෙන්න පුළුවන්. ඒවල ලොකු වෙනසක් නැතුව ලැබෙන්න. මේකත් 2000 අවුරුද්දෙමයි. ඔයගොල්ලෝ 11 වෙනි ගැටලුවට ගියාම තියෙන සංඛ්‍යාපාද ගැටලුව. දෙකේ පාදේ සංඛ්‍යා එකතු කරන්න තියෙන 1.112ට මේක හැමෝම කරලා තියෙන්නේ. 1.12 මේ ටික එකතු කරන්න තියෙන්නේ. ඒතර පිළිතුර විදිහට ලැබෙන්නේ දෙකේ පාදයේ සංඛ්‍යාවක්මයි. ඒතර 1.1 1.1 දෙකෙන් 0.1ක් ඉතුරු. ඒක තමයි මේක. ඒකට එකතු වෙන්නේ නැහැ. ඒක එහෙමම වෙනවා. 1.1 දෙකෙන් 0.1ක් ඉතුරු. ඒක තමයි මේක. ඒක මෙතෙන් පේනවා. එතකොට උත්තරේ එන්නේ 1.1 කියලා. කවුරු හරි තේරෙන්නේ නැති දරුවෙක් එහෙම ඉන්නව නම් කියන්න නැවත හදන්න පුළුවන් ඈ. මොකද කියන්නේ තේරුණාද? අපි බලමු කී දෙනෙක් මේක හරි ගිහිල්ලාද කියලා. ඔන්න ළමයි ටික ටික වැඩි වෙනවා අරගෙන නැති වුණාම. අතෝසන්න පුතේ හරි ගියයි. බලා ගන්න ඕගොල්ලෝ මට්ටම්. ඔව් 4 දිනක්ගේ තමයි පෙන්වන්නේ නේද? මේ වැරදිච්ච දරුවන්ට තේරුණාද ඒක හදපු හැටි? වැරදුනායට තේරුණාද? තේරුණා යත උස්සන්න. ඒ කියන්නේ වැරදිලත් තේරුණා නම් අත උස්සන්නකෝ. හේවුමි සහ netmi තමයි මොකුත් නැත්තේ ප්‍රතිචාරයක්. netmi තේරුණාද පුතේ ඔයාලට? netmi tarushika දෙකේ පාදේ සංඛ්‍යාවලදී උපරිම තියන්න පුළුවන් 1 සහ 0 ඉලක්කම් පමණයි. දෙකේ ඉලක්කම තියන්න බෑ. අර අපි දැන් සාමාන්‍ය කතා කරන්නේ 10 පාදෙනි. ඒක අපි 10 9න් උඩේව 10 වගේ 10 11 12 ඒවා තියන්නේ නැහැ නේ. ඒ වගේ තමයි මෙතනත් තියෙන්නේ නේද? රයිට්. 12 වෙනි ගැටලුවට යනවා. 0.07 ප්‍රතිශතයක් ලෙස ලියන්න. 0.07. දන්න කෙනෙක් කියන්න ලේසිම ක්‍රමය මොකක්ද? ක්‍රම දෙකක් තියෙනවා. සියෙන් ගුණ කරනවා. හරියටම හරි. ඒක තමයි ආයි දඟලන්නේ කියන්නේ 100ට 100ෙන් ගුණ කරනවා. ඔබ තමයි තියෙන ලේසිම එක. එතකොට දශම ස්ථාන දෙකක් තිත ඇවිල්ලා උත්තරේ බිංදුව නෙමෙයි. නිකම්ම 7නේ බිංදුව නැහැ නේ. 100ට 7යි කියලා උත්තරේ එනවා. ඔබ තමයි ලේසිම ක්‍රමය. හැබැයි සමහර දරුවෝ මොකද කරන්නේ? මේක භාගයක් විදිහට ලියා ගන්නවා කියලා වැරදි නෑ. හැබැයි පොඩ්ඩක් පවු නේද? ඊට පස්සේ මොකද කරන්නේ? ඔන්න යට 100 හිඳ ගෙලින්ම 100ෙන් 100ට 7යි කියලා දිනනවා නේ. ඔහොම යන්නත් පුළුවන්. ඉතින් කිසි වැරද්දක් නැහැ. කොහොමත් එකයි. 12 වෙනි ගැටලුව.
ඊළඟට 18 වෙනි ගැටලුව තමයි මම තෝරගෙන තියෙන්නේ හේතු තියනවා මේවට ඔයාලට ඒවා විස්තර කරන්න අවශ්‍ය නැහැ මේ රටාවකට යන්නේ පළතුරු වෙළෙන්දේ දොඩම්ගෙඩි දුසිමක් දුසිම කියන එක මතක තියෙන්න ඕනේ 12ක් කියලා රුපියල් 96කට ගෙන ගෙඩියක් රුපියල් 9 වැගින් විකුණයි ඔහු කොපමණ ලාභයක් ලබයිද එතකොට ලාභය කියන්නේ වැඩිපුර ලබා ගන්න මුදලනේ දැන් එතකොට මෙතන තියෙනවා රුපියල් 96කට තමයි ගත්තේ කියලා. එතකොට විකුණුම් මිලෙන් ගත් මිල අඩු කර ගන්නවා. විකුණුම් මිල. ඉතලා විකුණුම් මිල හොයලා ඒකෙන් ගත් මිල අඩු කරගත්තොත් තමයි අපිට අවශ්‍ය උත්තරේ එන්නේ. දැන් මේකේ තියෙන්නේ ගත්ත මිලනේ. පළතුරු වෙළෙන්දේ දොඩංගෙඩි දුසිමක් 96කට ගෙන. එහෙනම් ගත් මිල 96. එන්නත් එන්න එන්නේ 96 කියලා. ඔයාලට විවිධ ක්‍රම තියෙනවා. මම එකපාරින් හදන්නයි කියන්නේ. හරි? එතකොට විකුණුම් මිල හොයාගන්න කොහොමද? 96කට ගෙන ගෙඩියක් රුපියල් 9 බැගින්. එහෙනම් ඔන්න රුපියල් 96ට ගත්තේ ගෙඩි 12යි. දැන් කොහොමනේ තියෙන්නේ? 96 නෑ ගෙඩියක් රුපියල් 9 බැගින් නේ. ඔව් විවිධ ක්‍රම තියෙනවා. තව ක්‍රම තියෙනවා. එතකොට 12සරක් 9 දාගත්තත් හරි මෙතෙන්. තව ක්‍රමයක් කියන්නේ ලේසි ක්‍රමයක් තියෙනවා ඊට වැඩි. මොකක්ද? තව ක්‍රමයක් කියන්නේ ඊට වඩා ලේසි ක්‍රමයක්. ඔයාලා හදුවේ කොහොමද? ඔය විදිහටම හදුවේ. දැන් මෙතන ගෙඩියක මිල හොයන්න පුළුවන් නේද? ඔච්චර දඟලන්න දෙයක් නැහැ නේද? එතකොට ඔහු කොපමණ ලාභයක් ලබයිද කියනවා ගෙඩියක ලාභය හොයලා ඒක 12න් වැඩි කරලා ගන්නත් පුළුවන්. ඉතින් ඔක්කොම එකයි අන්තිමට වැළවම නේද? ඒක 9 + 2 = 18යි. 9 + 1 = 9 = 10. 108න් 96ක් අඩු කරන්න ඕන. රුපියල් 12ද ලාභයෙන් රුපියල ගන්න නේද වැඩි වෙන්නේ රුපියල් 12ක ලාභයක් ලබන්න එහෙම නේද ඒක දායි උත්තරේ ඔව් සර් ඔව් දැන් ගෙඩියක හොයන්නත් පුළුවන් දැන් බලන්න 96කටනේ අරගෙන තියෙන ගෙඩි 12 එතකොට එක ගෙඩියක ගාන බලන්න 96 බෙදනවා 12න් එතකොට රුපියල් 8කට අරන් තියෙන නේද විකුණන්නේ 9 ගාන එහෙනම් රුපියලයි එක ගෙඩියකින් එතකොට ගෙඩි 12ක් කියන්නේ රුපියල් 12ක ලාභයක් තියෙනවා ඒ විදිහට ඕන විදිහකට ඔයාලට හදන්න පුළුවන් හරි ඒක ගැටලුවක් නැහැ ක්‍රමී හැබැයි ඉතින් මේ ක්‍රම අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕන දැන් මේ තියෙන ටිකක් අර මං කියපු වර්ග ගැටලුවක් ඒ කියන්නේ ඔබට ලැබෙන පළවෙනි ප්‍රශ්න 10 කියලා නැහැ ප්‍රශ්න 25යි ඔබට ලැබෙන්නේ මේ කාලේ ප්‍රශ්න 30ක් තිබුණා ඒ ප්‍රශ්න 25 ඇතුළට මේ වගේ ගැටලුවක් එන්න පුළුවන් ඊළඟට 19 ගැටලුව මුළු ලකුණු 10ක් ලබා ගත හැකි ප්‍රශ්න පත්‍රයක් සඳහා සිසුන් 8 දෙනෙකු විසින් ලබා ගන්නා ලද ලකුණු 5ක් දැක්කේ මාතේ 5 නම් එක්සල් නිරූපණය වන ලකුණ කීයද කියලා අහනවා මාතේ කියන්නේ වැඩිම වාර ගණනක් යෙදෙන දත්තය එතකොට බලන්න ඔයාලා 3 1 6 1 5 1 7 1 4 1 8 1 2 1 එහෙනම් මාතේ 5 වෙන්න නම් x කියන්නේ අනිවාර්යයෙන්ම 5 විය යුතුයි අඩු ගානේ 5 වල දෙකක්වත් තියෙන්න බෑ නේද ඒක හදන්න තරම් දෙයක් නැහැ. අනේ දැන් අපි යනවා B කොටසට. කුලක සම්බන්ධ ගැටලුව තියෙන්නේ. මේක කියනවා ඉංග්‍රීසි භාෂාව සමත් සිසුන් ගණන කීයද කියලා. ඉංග්‍රීසි භාෂාව සමත් සිසුන් ගණන කියන්නේ ඔය ඉංග්‍රීසි භාෂාව කියන රවුමේ ඉන්න සියලු දෙනා. එතකොට තුමේ පළවෙනි කොටසට උත්තරේ හොයද්දී ඔබ කරන්න ඕනේ ඉංග්‍රීසි භාෂාවට අදාළ වෘතයක් තියෙනවා නේද? ඒ වෘතයට අදාළ සියලුම සිසුන් ටික හෙව්වනම් අපිට අවශ්‍ය උත්තරේ එනවා. මෙන්න මේ රවුමේ මෙන්න මෙහි ඉන්න කට්ටිය නේද? මේ මේ රවුම තුළ ඉන්න සියලු දෙනා තමයි ඔබෙන් අහන්නේ. එතකොට ඒක අපි එකතු කරලා ගමු 10යි 38යි 11යි 7යි නේ. ඔය ටිකෙන් දින්. එතකොට 16න් 6යි 66 දායි පුතේ. ඔව් සර් 66 ඉංග්‍රීසි භාෂාව සමත් සිසුන් ගන්න 66යි ඊට අමතරව මේක දීලා තියෙනවා සිසුන් 100යි කියලා දීලා තියෙනවා හරි ඊළඟට භාෂා තුනම අසමත් සිසුන් ගන්න කීයද එතෙන්දී ඔයාලා කරන්න ඕනේ මම දැන් වෙන රූපසටහන පටස් ගාලා ඇඳ ගන්න අය හොඳට ඉඳ හිටින්න ඇඳ ගන්න ඕනේ මේ වගේ කටුවට නැතුව නේද එතකොට තියෙන්නේ මෙතන 10යි 38යි 11යි 7යි 8යි 9යි 6යි එතකොට සර්වත්‍ර කුලකේ තුල 100 දෙනයි එතකොට දැන් ඔන්න මේකෙම ඇවිල්ලා තියෙනවා 66ක්. ඒ 66ට 6යි 9යි 8යි එකතු කරලා 100න් අඩු කරා නම්
තුනම අසමත්තයි ඉන්නවා. ඒ තුනම අසමත් කියන්නේ එකක්වත් සමත් නැහැ. කියන්නේ මේ වෘත්ත ඇස්සේ එකෙක් ඉන්න එක්කෙනෙක්වත් ගන්න බෑ ඒක නේද? තුනම අසමත් කියනවා කියන්නේ. ඒතකොට මේකෙන් පිට ඉන්න අය තමයි තුනම අසමත් දරුවෝ. එතකොට අපිට එන්නේ 66ට එකතු වෙනවා 8යි 9යි 17යි 6යි 23. ඒ කියන්නේ 89යි. 11 දෙනෙක්ද තුනම අසමත්? ඔව් සර්. ඔව් එතකොට 100න් 89ක් අඩු කරාම 11 දෙනෙක් එනවා. එහෙනම් තුනම අසමත් අයට දෙවෙනි එකට අදාළ උත්තරේ එනවා 11යි කියලා. තුන්වෙනි එකේ කියනවා එක් භාෂාවක් පමණක් අසමත් වීම නිසා පාඨමාලාවට තෝරා ගන්න ලැබීමේ අවස්ථාව අහිමි වන සිසුන් ගණන කීයද? එතකොට පාඨමාලාවට තෝරා ගන්න නම් මොකද කියන්නේ? හදාරීම සමත් වන්න. දෙමළ හා ඉංග්‍රීසි භාෂා නැත්නම් සිංහල දෙමළ හා ඉංග්‍රීසි භාෂා යන තුනම සමත් වන්නෝ භාෂා පාඨමාලාවක් හැදෑරීමට සුදුසුකම් ලබති. එතකොට දැන් මම නම් පොඩි වැරද්දක් කරා ප්‍රශ්නේ කියෙව්වේ නැහැ උත්තර ටික සාකච්ඡා කරන්න යනවා. ඒක වෙලාව මදිකම හින්දා ඔයාලා අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් කියවලා තමයි යන්න ඕනේ ඉදිරියට. නැත්තම් පස්සෙත් මේ ගැටලු ඇති වෙනවා. එක් භාෂාවක් පමණක් අසමත් වීම නිසා පාඨමාලාවට තෝරා ගන්න ලැබීමේ අවස්ථාව අහිමි වන සිසුන් ගන්න කීයද? ඇත්තට මේ 11 දෙනා භාෂා තුනම අසමත් වෙලා හින්දා උන්ටත් යන්න බෑ. හරි. එතකොට මේ 9 10 11 කියන කට්ටියට භාෂා දෙකක් සමත් වෙලා නමුත් එකක් ඒගොල්ලෝ අසමත් වෙලා තියෙනවා. ඒ නිසා එයාලට යන්න බෑ. ඊළඟට මේ 8 7 6 කියන අය එකයි සමත් දෙකක් අසමත් නිසා එයාලට යන්නත් බෑ. අතරම මේ 38 දෙනා විතරයිනේ මේ කියන විදිහට මේ තෝරගෙන තියෙන්නේ නේද? දැන් කියන්නේ එක් භාෂාවක් පමණක් අසමත්යි. ඒ කියන්නේ දෙකක් සමත් වෙන්න ඕන. එතකොට ඔයාලට තේරෙනවා ඇති මෙන්න මේ 9යි මෙන්න මේ 11 දෙනයි මෙන්න මේ 10 දෙන. ඕගොල්ලෝ තමයි එකක් අසමත් වෙලා දෙකක් සමත් වෙලා තියෙන කට්ටිය. එහෙනම් ඔන්න ඔය ටික එකතුව තමයි මේ අහන්නේ බලන්න අවශ්‍යරයක්. එක් භාෂාවක් පමණක් අසමත් වීම නිසා සමත් වීම එහෙම නෙමෙයි. අසමත් වීම නිසා පාඨමාලාවට තෝරා ගන්න ලැබීමේ අවස්ථාව අහිමි වෙන සිසුන්. ඇත්තටම අවාසනාවන්තයෝ නේද? ඒ කියන්නේ දෙකක් සමත් එකක් අසමත් වීම නිසා සම්බන්ධ වෙන්න බැරි වෙන. මුන්නම් ඉතින් එකයිනේ සමත් වෙලා තියෙන්නේ. එහෙනම් කියන්න පුතේ උත්තරේ 30යි. ඔවිසයි 30යි. ඔව් 30යි උත්තරේ. 9යි 10යි 11යි එකතු කරාම හරි. පොඩ්ඩක් මට ඒක උත්තර දැනගන්න ඕන ඔයගොල්ලන්. පොඩ අත උස්සන්න පුතේ ඒක හරි ගියයි. ඔක්කොගේම හරි ගිහින් බොහොම හොඳයි. ඒ කියන්නේ කුලක පිළිබඳ මතකයේ අවබෝධය හොඳට තියෙනවා. ඒක ඉතාම වටිනවා. රයිට්. අපි ඊළඟට යන්. අහම්බුලස තෝරාගෙන සිසුවකු භාෂා පාඨමාලාව සඳහා තෝරා ගන්න ලැබීමට සුදුසුකම් ලැබුව අයෙකු වීමේ සම්භාවිතාව. ඒක සම්භාවිතා ප්‍රශ්නයක් අහන්නේ හතරවෙනි එකේ. එතකොට සිය දෙනෙක් අතරින් සම්භාවිතාව තියෙන 38 දෙනෙකුට පමණයි නේ මේ අහඹුලෙස තෝරා ගන්න අය අතරේ 38 දෙනෙක් පමණයි ඉන්නේ භාෂා පාඨමාලාව සඳහා තෝරා ගන්න ලැබු සිසුවෙකු ඉන්නේ 100න් 38යි. ඔන්න සරල කරලා 50න් 19 කියලා දාන්නත් පුළුවන්. නොදැම්ම කියලා වෙනසක් නැහැ. සම්භාවිතාවේදී ඔබට සම්පූර්ණ ලකුණු ලැබෙනවා. ප්‍රතිශතය එහෙම නෙමෙයි අහන්නේ, පටලව ගන්න එපා. සම්භාවිතාව අහන්නේ. එතකොට භාග හෝ දශම විදිහට තමයි තියන්නේ. හොඳම දේ භාග විදිහට තියෙන. ගැටලුවක් තියෙනවා නම් අහන්න ඕනේ. පස්වෙනි එක සිංහල දෙමළ යන භාෂා දෙකම සමත් නම් ඉංග්‍රීසි භාෂාව අසමත් සිසුන් දැක්වෙන පෙදෙස අඳුරු කර දක්වන්න. දැන් මම අඳුරු කරපු ඒවා මකන්න වෙනවා එතකොට නේද? ඒ අඳුරු කළේ ඔයාලට ගැටලුව කියා දෙන්න. දැන් කියන්නේ මොකද්ද? සිංහල දෙමළ දෙකම ඔය අපිට පුළුවන් මේ රූප සටහනේ කරන්න එක නේද? සිංහල සහ දෙමළ යන භාෂා දෙකම සමත්. සිංහලත් සමත්, ඊළඟට දෙමළත් සමත්. නමුත් ඉංග්‍රීසි අසමත්. එතකොට මෙන්න මේ 9 කියන ටිකනේ. 9 කියන ටිකනේ ළමයි. ඔව් සර්. වෙන්න පාට කරාසේ. මෙන්න මේ 9 කියන දේ මම මේ පොඩ්ඩක් පෙන්නන්නේ බෝලයක් කරලා ඔන්න 9 කියන ටික තමයි ඔයාලා පාට කරලා තියන්න ඕනේ. ඉතින් බොහොම සරල ප්‍රශ්න මේවා.
इतना हार गई लेती उसको भी मौत ये प्रश्न ही हो रहा है इतनी दर नेवर तो सर एक क्या ना केटी प्रश्न हो रहा है कोटन लैंग की लगा वित्तीय वित्तीय एक तरह उसके टो बैंडिंग में वेदीन कार्य संबंध सीधता कार्य संबंध के टेलो कनिवारे की ना भाग तो इवार के का मैं कथा करने दिदास दिदा है इतने दिदा हा तो कोटा दिदा है प्रश्न बात तो देखा क्यों नहीं देते वो खाली में का दिदा है नहीं एक उन्हें दिदा हा और दिदी आवा ए बी के ला प्रश्न बात तो देखा देखा है तो उन्हें कोटा नहीं लगा बित्ती एक तरह उसके टो बैंडिंग में टो मेसन लोग संधा मिनिस दिन पनास हतरा कावश्य बाव ऐसा में तो करती बे में तो उड़ मिनिसु दिन है ने मिनिसु दिन मैं के गुनित है पनास हतरा कोने के ला ऐसा में तो करती है ना मेसन वाले को के दिन के कुली हारसी एक नाम एमा कार्य संधा ऐसा में तो करे तो मुदल की है मिनिस दिन पनास हतरा क्या ना एनं थिंग ආරසියේව 54ක් නේද පළවෙනි එකේ උත්තරේ එන්නේ ආරසියේව 54ක් මිනිස් දින 54ක් නේ කියන්නේ තනි මිනිස්සෙක් වැඩ කරොත් දින 54යි ඉතින් මිනිස්සු ගාන මේක කියලා නැහැ පස්සේ වෙන කොටස් සම්බන්ධ කරලා තියෙනවා දවසකට 400 නම් ආරසියේව 54ක් යනවා එතකොට 0.2යි 4 16 4 5 21යි 21යි 21600යි මුදල හරි නේද බලන්න මෙම කාර්ය සඳහා ඇස්තමේන්තු කළ මුදල 21600යි මෙම කාර්ය නිම කිරීමට මෙසන්වරු 6 දිනකට අවශ්‍ය වන දින ගණන 6 දිනකට අවශ්‍ය වන දින ගණන මේක ත්‍රිකෝණයක් පාවිච්චි කරලා හදන්න පුළුවන් එතකොට මිනිස්සු දින මෙතන කාර්ය ප්‍රමාණය එතකොට ඕක අදාළ වෙන ත්‍රිකෝණයට දැම්මොත් කාර්ය ප්‍රමාණය මිනිස් දින 54යි मेसन मिनिस्सु हाय दिनाई मेतन हाय उत्तर उत्तरे क्रम कुछ दिन गाण नाम तेरु बल की दिन की हर अत उत्साह हर प्रश्न देखिए उत्तर हर तीन संबंध दिटिया प्रश्न वेगी उत्तर वेगी अखदर दक्ष उपहा हरियाणा දෙවෙනි ගැටලුවට යන x වර්ගය දන 2x 35 x සාධකයක් x දන 7 වෙයි එහි අනෙක් සාධකය හොයන්න කියන මම ඔයගොල්ලන්ට කියා දීලා තියෙනවා මේ බෙදීමේ ක්‍රමය මම ඒක නැවත පෙන්නන්නම් ඕනනම් මේක ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයේ සාධක විදියට හොයන්නත් පුළුවන් එච්චර දුර යන්න ඕන ඒක කොහොමද දන්නවනේ හැමෝම මම බෙදීමේ ක්‍රමෙන් මේක හොයන හැටි පෙන්නන්නම් රිලේසි මෙන්න බලන්න x වර්ගය දන 2x 35 නේ දැන් මේක බෙදන්න යනවා අපි කියන්න x දන 7 x දන 7 මොන බලන්න බෙදෙන විදිය x වලින් x වර්ගයේ බෙදෙනවා එතකොට මෙතනින් x කියලා එනවා x වර්ගයේ බෙදන්නේ මෙයාගේ පළවෙනි එක මෙයාගේ පළවෙනි එක බෙදෙනවා එතකොට x වර්ගයේ x වලින් බෙදෙනොත් x දැන් x වලින් මේ දෙන්නම වැඩි කරලා පහලින් දා x වරක් x කියන්නේ x වර්ගයේ x වරක් 7 කියන්නේ දන 7යි x දැන් මොකද කරන්නේ අඩු කරනවා අර පුරුදු දීර්ඝ බෙදීමේ ක්‍රමයටම යනවා एक्स वर्ग अड़ग्रहम बिंदु देखाई अड़ग्रहम हतनी अवश्य उत्तर अभी उत्तर मे क्रम मतक दिन उत्तरे
हर गया या तो सन वाला हर गया इन्नो ඊට අමතරව තියෙන ක්‍රමයේ තමයි සාධක හොයලානේ ඒක වෙලාව යනවා දැන් සමහර වෙලාවට මෙන්න මේ වගේ ගැටලුවක් දෙන්න පුළුවන් ඒ කියන්නේ අපි හිතමු ඔහොම එකක් නෙමෙයි a වර්ගය ධන 8i a ඍණ 5 මේ ප්‍රකාශනය මේක ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයන්නේ මෙය a ධන 2කින් බෙදුව විට නැත්නම් a ධන 2කින් බෙදන්න එහෙම දීලා නැහැ දෙයිද කියන්න දන්නේ දැන් මේකේ ඒ දන දෙක සාධකයක් කියලා එහෙම කොහෙවත් කියලා නැහැ. සාධකයක් ඒ දන දෙක කියලා නැහැ. හරි? එතකොටත් අපිට පුළුවන් අර ක්‍රමයටම යන්න. එතකොට ඉතුරු වෙයි යම් කිසි ගණක් ඒක අපි දානවා ලබ්ධ්‍ය ශේෂය කියලා. අපි දන්නවනේ සිස්ටම් එක නේද? ලබ්ධ්‍ය සහ ශේෂය කියලා දාන්න පුළුවන්. ඒ වර්ගයේ දන 8i a ඍණ 5 බෙදීම මම දැන් මේ ඒ දන දෙකද කොහෙද නේද? ඒ දන දෙක. බලන්න ක්‍රමය. ඔන්න දැන් a වලින් බෙදනවා a වර්ගය. එතකොට a කියලා එනවා a වරක් a වර්ගය a වැඩි කිරීම දෙක කියන්නේ ධන 2යි a. දැන් මේක අඩු කරනවා. එතකොට මේක බිඳුව වෙලා මෙතන එනවා 6යි a කියලා. ඍණ 5. දැන් 6යි a බෙදනවා a වලින්. එතකොට ධන 6යි කියලා එනවා. ධන 6ෙන් මේ දෙන්න වැඩි කරනවා. එතකොට 6යි a 6 වරක් 2 12යි. ධන 12යි කියලා එනවා. දැන් මේ දෙක අඩු කරාම මෙතනින් බිඳුව වෙනවා ඍණ 5 අඩු කිරීම दोला मगर देने पुलवान ने क्या बोला तीन अपहा आडू इनो दाना दोला इतना हाथ लगिया निकमंटे ना उत्तर दाना हाथ एक तो कर लो अनुतर वारा दिन ही नहीं था मैं मंकी हाथ लगिया निकल रीने दाहत ඍණ 17 මේ බලන්නේ මේ වගේ තැනකදී උපක්‍රමශීලී වෙන්න ඍණ 5න් අඩු කරන්න තියෙන්නේ ධන 12. කොහොම ලියා ගන්න. එතකොට වරදින් නැහැ. ඍණ 5 ඍණයි ධනයි ඍණ 12. එතකොට එන්නේ ඍණ 17. දැන් කියන්නේ එහෙනම් a වර්ගයේ ධන 8i a ඍණ 5 a ධන දෙකෙන් බෙදුවාම ලැබෙන ලබ්ධිය මොකක්ද? ඔන්න මතක් කරගන්න ඕනේ. මේව දැනගන්න ඕනේ. ලබ්ධිය කියන්නේ පිළිතුර. අගය මේ මේක මම දන්නවා මේක සිලබස් එකේ ඉවන්නන්න කියලාද නැහැ නමුත් ඉතින් මේක අමාරු දෙයක් නෙමෙයි හරි වැදගත් මේක තේරුම් ගන්න පුළුවන්. දැන් අපි කලින් ගානම ගමු කලින් ඉපිය මොකක්ද තියෙන්නේ මේක අමාරු වුණාට කමන්නේ තේරුම් ගන්න බලන්න හරි ලේසි ඈ x වර්ගය ධන 2x ඍණ 35 කියලානේ තියෙන්නේ මේකේ සාධකයක් හින්දා ඉතුරු වෙන්නේ නැහැ බිඳුව වෙනවා ඉතුරු ආ මේක බෙදනවා x ධන දැන් උදාහරණයක් මෙහෙම ඉදන්නකො 12 එක සාධකයක් නම් 4 අනික හොයන්න කියලා කියනවා කියන්නකෝ. එතකොට ඔයාලා කරන්නේ මොකද්ද? ඔයාලා කියනවා 4 වරක් 3 තමයි 12 කියලා. ඇත්ත කතාව මේ 4ෙන් 12 බෙදනවා නෙවෙයි. ඔන්නම් බෙදුවාමනේ මෙතෙන්ට අවශ්‍ය උත්තරේ එන්නේ. ඒ වගේ දැන් මෙයාගේ එක්කෙනෙක්ලු මොකද්ද? x ධන 7. x ධන 7. එතකොට අනිත් එක්කෙනා කවුද කියලා හොයන්න නෙවෙයි කියන්නේ. එතකොට මෙයා හොයන්න නම් මොකද කරන්නේ? මෙයා බෙදනවා x ධන 7. එතකොට උත්තරේ එනවා අපිට. ඒක එකමයි මේ බොහොම සරල මූලධර්මයක් තියෙනවා. එතකොට මෙයා x ධන 7ෙන් බෙදනවා. ඒ බෙදද්දි කරන්නේ උපක්‍රමය පළවෙනි x වලින් මේක x වර්ගයේ බෙදනවා. ඔච්චරයි. 7 ගැන හිතන්නවත් එපා. මෙතන x වලින් x වර්ගයේ බෙදලා මෙතන උත්තරේ දාන. එතකොට x. දැන් මෙයාගෙන් වැඩි කරනවා සම්පූර්ණ වරහන. x වලින් x වැඩි වුණා. අන්න x වර්ගය. x වලින් ධන 7 වැඩි වුණා. අන්න ධන 7යි x කියලා ඕන අඩු කරනවා. දැන් බලන්න x වර්ගය අඩු කරාම බිඳුව. ඒක දාන්න. 2x වලින් අඩු වුණාම 7x. අර කියපු විදිහින් ධන 2x වලින් අඩු වෙනවා ධන 7x නේ. එතකොට ධන 2x ඍණ 7x. එතකොට මෙතනින් එන්නේ මොකද්ද? ඍණ 5x. මම මේ ලිව්වේ ඔයාලට තේරෙන්නේ නැත්තම් තේරුම් ගන්න. ඍණ 5x. මේ ඍණ 35ත් ඒ විදිහටම ගන්න. දැන් අර විදිහටම මේ x වලින් මෙන්න මේ ඍණ 5x තමයි බෙදන්නේ. මෙයාගෙන හිතන්නේ. හරි?
ऋण पहाई एक्स वलिन බෙදුනහම මෙතෙන්ට එනවා ඍණ පහයි කියලා. දැන් මේ ඍණ පහෙන් මේ දෙන්නම ගුණ කරනවා. එතකොට 5 වරක් x ඍණ 5 වරක් x නේ ඍණ 5යි x. ඍණ 5 වරක් 7 ඍණ 35. ඉතින් උඩ තියෙන එකෙන් යට තියෙන එක අඩු කරාම බිඳුව නෙන්නේ ඒව දාන්න ඕනේ නැහැ ඔක්කොම බිඳුව. එහෙම බිඳුව වෙන්නේ අර සාධකයක් වීම නිසා. එතකොට මේ දෙක x ඍණ 5 කියලා උත්තරේ එන. දැන් තේරුණාද? ඔව් සර්. දැන් ඊට පස්සේ මම කතා කරේ 11 දරුවන්ටත් හරි වැදගත් මේක තේරුම් ගන්න. ඊට පස්සේ කතා කරේ මට මතක නැහැ මොකද්ද ලිව්වේ කියලා මම වෙන එකක් ලියන්න. y වර්ගය අපි ලියමු ඍණ 6x කියලා දාමු ඍණ 6y නේ 6y ධන 7. මේක දැන් බෙදන්න යනවා අපි හිතමු y ඍණ 2න් කියලා y ඍණ 2න් බෙදන්න යනවා. කියලා නැහැ මේ y ඍණ 2 මේකේ සාධකයක් කියලා. සාධකයන් නම් මොකද වෙන්නේ අර ඔක්කොම අඩු කරාම අකට බිඳුව එනවා. දැන් මේක බිඳුවේ ඉද නැද්ද දන්නේ නැහැ. එන්නේ නැහැ. හරි දැන් මේක මට බෙදලා කියන්න. ඉස්සෙල්ලා y වර්ගයේ y වලින් බෙදනවා. එහෙනම් මොකක්ද එන්නේ උඩට? y y අන්නේ y වලින් මේ දෙන්නම ගුණ වෙනවා. ඒකට y වරක් y කියන්නේ y වර්ගය. y වලින් ඍණ 2 වැඩි වුණාම ඍණ 2යි y. ඔන්න දැන් අඩු කරනවා මෙතන නම් බිඳුවයි. ඍණ 6යි y වලින් ඍණ 2යි y අඩු වෙනවා. කියන්න බලන්න උත්තර. ඍණ 4යි y. ඍණ 4යි y. ඍණ 4යි y ධන 7 කියලා ගන්නවා. මෙතන තියෙන එක හැමම ගන්නවා. දැන් මොකද වෙන්නේ y වලින් බෙදනවා ඍණ 4යි y. මොකද්ද එන්නේ මෙතෙන්? ඍණ 4 නේද? ඍණ 4යි y y වලින් බෙදුනහම yට y කැපිලා ගිහලා ඍණ 4යි කියලා එනවා. අන්නේ ඍණ 4ෙන් මේ දෙන්නම ගුණ කරනවා. ඒක ඍණ 4යි y ඍණ 4 වරක් ඍණ 2 කියන්නේ ධන 8යි කියලා එනවා. ඔන්න විදිහට එනවා. ඒකට මෙයාගෙන් මෙයා අඩු කරාම බිඳුවයි 7ෙන් 8ක් අඩු වෙනවා. ඍණ 1යි. හතෙන් අටක් අඩු වෙන එකතු කිරීම තිබුණාට අඩු කරන්න එපා පල්ලෙහා. එතකොට හතෙන් අඩු වෙන්නේ ඍණ 4 වරක් ඍණ 2 කියන්නේ ධන 8යි. හතෙන් අටක් ඍණ 1යි. දැන් මේකේ මේක සාධකයක් වෙන්නේ නැහැ. මොකද ඉතුරු වෙනවන්නේ. එහෙනම් මේකෙන් ලැබෙන ලබ්ධිය y ඍණ 4යි. ශේෂය නැත්නම් ඉතුරු වෙන ප්‍රමාණය ඍණ 1යි. ඔච්චරයි. ඔක මම වීඩියෝ එක දාන්න නැවත නැවත පුහුණු වෙන්න ඔයාලා ඇරෙන්න ඕව දන්නේ නැහැ කවුරු. ඔයාලත් අද වෙලාවට හිටින්න හරි මම ආය අහන්නේ පැහැදිලිද කියලා එමුණු දවසම ඔවා කියා දෙන්න වෙයි මේක වෙනම පාඩකම් රයිට් තුන්වෙනි ගැටලුවට අපි යනවා එතකොට කලින් එකේ දෙවෙනි එකේ උත්තරේ මතකන x වෙන කීයද ආවේ x වෙන 5 දාවේ දෙවෙනි එකේ උත්තරය ආවේ x වෙන 5 නේද ඔව් සර් හරි x වෙන 5යි තුන්වෙනි එක රූපය දැක්කනේ ABCD සමචතුරස්‍රයේ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 74යි කියලා දීලා තියෙනවා AD කෝණයේ අංශ ගන්නවයි කියලා දීලා තියෙනවා ED 5යි කියලා දීලා තියෙනවා ED 5යි එහෙනම් AE දිග කොච්චරක්ද කියලායි අහන්නේ එතකොට රූප සටහන ඇඳගත්තුත් වැඩි ලේසි රූප සටහන මේ වගේ තියෙන්නේ ABCD ඒ දින දින තොරතුරු අනුව ABCD සමචතුරස්‍රයේ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 74යි. මේකේ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 74යි. AD අංශක 90යි කියලා දීලා තියෙනවා. ED 5යි. ED 5යි. මෙයන් 5යි කියලා දීලා තියෙනවා. ඔබෙන් අහන්නේ AE දිග කොච්චරක්ද කියලා. දැන් කොහොමද AE දිග හොයන්න යන ගමන? ටිකක් වෙලා යන්න පුළුවන් මේ ගැටලුව හදන්න. සමහර ගැටලු වලට බොහොම අඩු කාලයක් නේ ගත වෙන්නේ. එතකොට ඒක බැලන්ස් කරගන්න පුළුවන්. මෝඩ වැඩ එහෙම කරන්න හොඳ නැහැ. සමහර ළමයි මොකද කරන්නේ? දැන් ප්‍රශ්න 25යි. ඔයාලට එන්නේ පැයයි පැය දෙක කිව්වට එක පැයක් දාගන්නවා. දාගෙන බෙදාගෙන හදනවා. එහෙම හදන්න යන්නේ නැහැ. සමහර ඒවට තප්පර ගානයි. සමහර ඒවට විනාඩි දෙක තුනක් යන ඒවා තියෙනවා. හරි. දැන් කොහොමද අපි ගැටලුවට යන්නේ? අහන්නේ ඒයි. මෙන්න මේ දිග අහන්න. ඒකයි හොයන්න ඕනේ. ඍජු කෝණයක් තියෙන නිසා අපිට මතක් වෙනවා අර වයසක මිනිස්සයා කවද? පයිතගරස්. පයිතගරස්. බලමු අපි ඉස්සෙල්ලම මේක හැදුව කවුරු හරි ඉන්නවද කියලා.
ඔන්න අත ඔසන්න හදපු දරුව ඉන්නවනම් මේක උත්තරේ ගත්තා ඉන්නවනම් සත්මි හදුවද ඔව් සර් සත්මි හදලා තියෙනවා සත්මි හැබැයි 10යි ඕපේ මේ 11යි කියලා අක්කල එන්නනම් සත්මි විතරයි හදුවා කියලා හරි කමන්නේ අපි සත්මිකෙන් අහගමුකෝ එහෙනම් දැන් පුතා කොහොමද හදුවේ මෙතන 74 කියන එක පාවිච්චි කරලා හොයාගත්ත කාවද AD වර්ගය සමානයි AE වර්ගය ධන ED වර්ගය කියන එක ඔයා මොකද කරලා තියෙන්නේ මෙන්න මෙයාට පයිතගරස් සම්බන්ධය දාගත්තා නේ එතකොට පයිතගරස් සම්බන්ධය දාගත්තාම මොකක්ද වෙන්නේ AD වර්ගය සමානයි ඔයාගත්ත AE ද ඊළඟට ඔව් හරි කමන්න එහෙම ගමු AE වර්ගය ධන DE වර්ගය කියලා දාගත්තා හරි ඊට පස්සේ पाद हतर दिखी सामान मे आगे वर्ग पल सामान मेक हर उन्न गेटल हेरूंगा ඉතින් ගැටලු විසඳන්න ඕනේ හොඳ බුද්ධියක් තියෙන්න ඕනේ නේද? ඉතින් පුළුවන් වෙන්න ඕනේ. බොහොම හොඳයි. හරි. ඊට පස්සේ පුතේ ඉතින් අනිත් තලේසි නේද? 74 සමානයි. මේක හොයන්න තියෙන එක ඒක අපි තාම දන්නේ නැහැ නේ. හා ධන DE වර්ගය. දැන් අනිත් අය උදව් කරන් DE කීයද? ඔව්. අනිත් අය. D දීලා තියෙන්නේ 5යි කියලා. එතකොට 5ේ වර්ගය එන්නේ 25යි කිය. දැන් මොකද වෙන්නේ එහෙනම් 74ෙන් අඩු වෙනවා 25. මේකෙන් 25ක් අඩු වෙනවා. එතකොට 14ෙන් 5ක් 9යි 6ෙන් 2ක් 4යි. 49 සමානයි AE වර්ගය කියලා එනවා. එහෙනම් AE සමානයි 7යි සෙන්ටිමීටර් කියලා නැත්නම් ධන හෝවින කියලා එනවා. නමුත් ඍණ දිගක් එන්න බෑ. ඒ නිසා AE එන්නේ 7යි කියලා. සත්මි වාගේ එක නේද ආවේ උත්තරේ පුතේ. එතකොට දැන් ඔන්න තේරුම් ගන්න ඍජුකෝණී ත්‍රිකෝණයක් දැක්කහම පයිතගරස් මතක් වෙන්න ඕනේ ඊළඟට වර්ගඵලයේ තියෙනකොට ඒ මෙතන මොකක් හරි සම්බන්ධයක් අඳුරගන්න ඕනේ ඔයාලට බැරි වෙච්ච දේ අනිවාර්යෙන් මට හිතෙන්නේ AD වර්ගය 74ට සමාන කරගන්න බැරි වෙන්න ඇති ඒක උනේ කොහොමද මේ 74 කියන්නේ දිග වැඩි කිරීම බලන්නේ මේ දෙකක මොනවා හරි දෙකක ගුණිතේනේ එතකොට ඒක ඒකෙම වැඩි කිරීමට සමාන වෙනවා AD වර්ගයට ඒක සමාන වෙනවා ඔන්න දැන් හොඳට ඔය අදහස ඔලුවට ගන්න මෙම කට්ටලයේ මිලදී ගැනීමට අවශ්‍ය මුදල කීයද ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි 12800ට 112.5ක් බලලා ඒ ටික අරකට එකතු කරන එක. ඊටත් වැඩිය ලේසි ක්‍රමයක් තියෙනවා. මොකක්ද අනිත් ක්‍රම? එකපාරෙන් උත්තරේ හොයනවා නම් හොයන්නේ කොහොමද? රුපියල් 100ක් වෙන බාණ්ඩෙට මේ බද්ද ගෙවුවහම කීයක් වෙනවද? 112.5. හරියටම හරි. 112.5. නමුත් දැන් බාණ්ඩේ මිල තියෙන්නේ මොකද්ද? ගෘහ බාණ්ඩ කට්ටලේ මේ බලන්නකෝ ඒ කාලේ ගෘහ වාහන කට්ටලයක් 12800 තිබිලා තියෙනවා නේද දැන් අඩු ගානේ මොකද්ද ස්ටූල් එකක්වත් ගන්න බෑනේ පුටුවක් පුටු ටිකක් ගත්තත් ඔය ගාන ගිහිල්ලා ඉතින් ඔන්න බලන්න කාලේ වෙනස හරි ඔන්න ඔය විදිහට සලු කරා නම් අපිට අවශ්‍ය උත්තරේ එනවා හදන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවනම් ඉක්මනට හදලා ගන්න උත්තරේ
එහෙම නැත්නම් ඔයාලා කරන්න ඕන 112.5 බැලුවා 12800 කොච්චර අලුතින් එකතු වෙනවද කියලා බැලුවා ඒ මුළු මුදල් දෙක එකතු කරලා ඔන්නම සුළු වෙනවා බිඳ දෙක කැපිලා යනවා 112.5 ව 128ක් හදපු අය උත්තරේ කියන්නේ පුතේ 14400 ආවද ඒක අනිත් අයද ගැල්ලමයි හරි බිල්ල තියෙනවා නේ 14400 රුපියල් 14400 පස්වෙනි ගැටලුව විසඳන්න කියලා තියෙන්නේ x බෙදීම 4 ධන 2x සමානයි 9 කියලා තියෙනවා x බෙදීම 4 ධන 2x සමානයි 9 ඒතොර x tan 2ක තියාගෙන මේ කතාව කරන්න බැහැ ඒ නිසා මේ බෙදීම 4 ඉවත් කරන්න හැම පදයක්ම අපි 4ෙන් වැඩි කරමු මෙයත් වැඩි කරනවා 4 මෙයත් වැඩි කරනවා 4 ඒතකොට මේ 4ට මේ 4 කැපිලා යනවා මෙතන 4 වරක් 2 8x ඒකට x එකතු වුනහම 9x කියලා එනවා 9x සමානයි 9 වැඩි කිරීම 4යි දැන් 9ට 9 කපලා දාන්න කරදරේ x සමානයි 4යි කියලා එනවා ආවද උත්තරේ ගැටලුව සමාන්තර මෙයා 55 නම් මොකද වෙන්නේ අනිවාර්යෙන් මෙන්න මෙතන 55 තව රොම්බසේ පාද 4ම සමාන නිසා තව ක්‍රම ගොඩක් තියෙනවා මම මේ ඔයාලා ක්‍රමයක් කියයි කියලා බැලුවේ මේ තියෙන සමාන්තර බව මේ කෝණෙට මේ කෝණෙ මොකද වෙන්නේ පාද 4ම සමානයි ඒක මේ මේ පාද දෙකත් සමානයි එහෙනම් මේ කෝණ දෙකත් මොකද වෙන්නේ අංශක 55 ගන්න වෙනවා එහෙනම් අපේ අවශ්‍ය කෝණය කීය දෙන්නේ අංශක 125යි නෑ පුතේ සුළු කෝණයක්ද 70යි 70යි හරි තේරුම් නැත්තම් බලන්නකෝ මෙන්න මම නැවත කියන්නම් හොඳට බලා ගන්න මෙතන අංශක 55යි දැන් ඔයාලට පේනවා ඒකාන්තර කෝණ මේ ඒකාන්තර කෝණ මොකද මේ රේඛා රොම්බසයන්නේ රොම්බසය කියන්නේ සමාන්තර ආසය. එතකොට මෙයා 55 නම් මෙයාත් 55. පාද 4ම සමානයිනේ. එතකොට මේ පාදෙට මේ පාදෙ සමාන. ඒ සමාන වීම නිසා මොකද වෙන්නේ? මෙයාට ඉදිරියෙන් තියෙන මේ කෝණයත් මෙයාට ඉදිරියෙන් තියෙන මේ කෝණයත් සමාන වෙනවා. එතකොට මෙයාත් 55ක් වෙනවා. තව ක්‍රම තියෙනවා. මම එකපාරට මතක් වෙච්ච ක්‍රමෙ මම හදන්නේ. එතකොට මේ දෙකේ එකතුව 110යි. එන 110ට මේ 70 එකතු වුණොත් තමයි 180 වෙන්නේ. එහෙනම් මෙතන අංශක 70ක් වෙනවා. අපි බලමු මේ තත්ත්වයේ ගැටලුව මේ ජ්‍යාමිතිය ප්‍රශ්න 8ක් එනවා. මේක හරි ගියාය අත ඔස්සන්න ඉස්සෙල්ල. 70 මම කියන්න කලින් ආපුවද? දෙන්නෙකුට ඇවිල්ලා තියෙනවා. හරි. ඒගොල්ලෝ ඔහොම ඉන්න අතරේ මේක තේරුණාය අත ඔස්සන්න. තේරුණා නම් වැරදුනාට ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අපි ප්‍රශ්න පත්‍ර කරන්නේ මේ උත්තරේ ගත්ත විදිය තේරුණාද කියන එකයි මට දැනගන්න අවශ්‍ය. හරි, ඔක්කොටම තේරලා තියෙන බොහොම හොඳයි. හරි, ඒකයි වටින්නේ. දැන් ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් හිතන්න පාද 4 සමානයි. ඊළඟට මේ විදියට සමාන්තර රේඛා තියෙනවා. ගැටලුව විසඳගන්න පුළුවන්. අපි යනවා 7 වෙනි ගැටලුව. දැන් පේනවද අර
කලින් ප්‍රශ්න පත්‍රයට වැඩිය මේකේ ටිකක් අමාරු එකම අවුරුද්දේ මේ වර්ග දෙකක් හදලා ඔක ඊට පස්සේ නැති කරා ගැටලුව ආවා මැත් සයන්ස් කරන අයට එකක් අනිත් අයට තව එකක් කියලා ඇවිල්ලා අන්තිම ප්‍රශ්න ගොඩක් ඇති වෙලා නැවතුයි සුළු කරන්න පහෙන් තුන ධන හතරෙන් තුන අඩු කිරීම 10න් 7 दहा ඔක්කොම 20න් හදාගත්තා නම් මුලදීම හරි මොකද මේකත් දෙකෙන් වැඩි කරා නම් කිසි ප්‍රශ්නයක් නැහැ හොම් නේද ඔය දැන් එනකොට මෙතන 27න් අඩු වෙනවා 14ක් 20න් 13 10 කියන්නේ ප්‍රොෆෙසර් 20න් 13 ඒක ප්‍රොෆෙසර් කැමති විදිහකට හදන්න පුළුවන් පියවර ගන්න අඩු කරන්න නිකම් උත්තරේ දාන්න එපා පියවර ගන්න අඩු කරන්න ෆිල්ටර් ගන්න YouTube x වෙන තුන දෙකේම x වෙන තුන තියෙන්නේ හරය විදිහට එතකොට මෙතන ඔයා ඍණ ලකුණෙන් මේ දෙන්න ගුණ කරන්න ඕනේ ඒ ගුණ කරහම වෙන්නේ මොකද්ද 2x ඍණ x ධන 1 කියලා එනවා අන්න ඔය විදිහට වෙනස් වෙනවා මේ ඍණ වලින් x වැඩි වුණාම ඍණේ ඍණයි ඍණයි ධන එතකොට x ඍණ 3 කියලා එනවා එන අවසානයේ x ධන 1 යට x ඍණ 3 ආව නම් උත්තරේ හරි බලමු මේක හරි ගියායි කවුද කියලා අතෝස්සන් පුතේ ගාන හරි ගියායි 8 වෙනි ගාන හරි තේරුණායි තේරුණා නම් අතෝස්සන් ඒකනේ වටින්නේ නේද හරි ගියායි තාම වටිනවා වැරදුනත් තේරුම් ගත්තා නම් ආයි වරදින්නේ නැහැ බොහොම හොඳයි හැමෝටම තේරලා තියෙනවා හරි දැන් අපි යනවා 9 වෙනි ගැටලුවට मेतन මෙන්න මෙතන CI කියලා තියෙනවා මේ කොටස CI. ඔයාලගෙන් අහනවා x වල අගේ x කියන කෝණේ අගයයි අහන්නේ. ඔයපු කෙනෙක් ඉන්නව නම් උත්තරේ කියන්නකො. අතොස්සන් හොයපු අය මේකේ උත්තරයක් ගත්තයි නේ හරි හරි මම විස්තර කරන්නම් මේකට මූලික වෙන ප්‍රමේය දෙකක් තියෙනවා මම දෙකම කියන්නම් එතකොට ඔයාලට අවස්ථාවක් දෙන්නම් හදන්න එකක් තමයි වෘත්ත චතුරස්‍ර කියන එක දැන් මේ විදිහට වෘත්තයක් තුල චතුරස්‍රයක් තිබුණා දැන් මේකේ මේ මැදින් තියෙන ඉරි කැලි දෙක අමතක කරන්න එතකොට වෘත්ත චතුරස්‍රයක් තියෙනවා මම මේකේ පේන විදිහට මාදින්නම් මෙන්න මේ කෝණ දෙකේ එකතුව පරිපූරක වෙනවා ඒ කියන්නේ 180ක් වෙන්න ඕනි මොන දැන් මේ දෙකට අනුව මේක දිහා බලන්න හොඳට වෘත්ත චතුරස්‍රයක සමුක කෝණ පරිපූරක වෙනවා මේ දෙකත් 180ක් වෙනවා මේ දෙකත් 180ක් වෙනවා එතකොට ඔයාලට මෙතන 100යි කියලා දීලා තියෙනවානේ මේකෙන් භාගයක් දීලා තියෙනවානේ එතකොට ඉතුරු කැලල හොයාගන්න ඔයාලට අපහසු නෑ හරි ඊළඟ ප්‍රමේය තමයි මේකට අවශ්‍ය වෙන මෙන්න මේක මම මෙතන රූපෙට ගැලපෙන්න වඳින්නම් එතකොට ඔයාලා හොඳට තේරුම් ගන්න එකම ඛණ්ඩයේ කෝණ සමාන වේ කියලා තව ප්‍රමේයක් තියෙනවා ඕන්නෝම ඇන්දහම
මෙන්න මෙතන කෝණේ අගයයි මෙන්න මෙතන කෝණේ අගයයි සමාන වෙයි. ඔන්න දැන් ඔයාලට තියෙන්නේ ඔය කියපු කාරණා දෙක විතරයි ඕන ඔය ගැටළු විසඳන්න උත්සාහයක් ගන්න පොඩි. ගැටළු තියෙනවා නම් අහන්න මදි. මේ දෙකේ එකතුව 180ක් වෙනවා මේ පාට කරන්න. ඊළඟට මේ දෙක සමාන වෙනවා. එකම ඛණ්ඩයේ කෝණ සමාන වෙනවා. ඒ කියන්නේ මේ උඩ තියෙන වෘත්ත ඛණ්ඩේ තියෙන ඔන්නේ වෘත්ත ඛණ්ඩේ ඔතන නෙමෙයි තව මෙහෙ ඇදුවත් මේ කෝණ සියල්ල සමානයි. මම දැන් මෙහෙම ඇඳ කියලා කලබල වෙන්න එපා. ඔය හැම කෝණයක්ම අගෙන් සමාන වෙනවා. මේ ගැටලුව විසඳන්න ඔච්චරමයි ඕන වෙන මොකුත් ඕනේ නැහැ. එවුවනම් උත්තරේ කියන්න. x සමානයි 45. 45යි කියන්න. अतलिस पाँ हरी के लम की हुए ना वो अलग उत्तर गान परदी के लगी हुए ना तमतमान तो आप उत्तर दें मना घर चट्ट की වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ එක ප්‍රමේය. ඊළඟ ප්‍රමේය තමයි එකම ඛණ්ඩයේ කෝණ සමාන වේ මේ තුන. මේ එකම වෘත්ත කෑල්ලක මේ විදිහට ඇති වෙන සේරම කෝණ සමාන. මේක ඉතින් ඒ වගේ දෙකක් තියෙනවා. මේ දෙක තමයි භාවිත කරන්න ඕනේ. අන්නේ සයන වෙලාවක් ගියා මේක තප්පර ගානෙන් හොයන්න තියෙන්නේ. රයිට් මේ බලන්නකො මෙන්න මේ සම්බන්ධයට අනුව මෙතන 100 නම් මෙතන 180ක් වෙන්න නම් මේක 80 වෙන්න ඕනේ. එකෙන් 35ක් තියෙනවා කියන්නේ මෙයා 45යි. කිසිදු තර්කයක් නැහැ. මොකද මේ දෙක එකතු කරාම 80යි 80යි 100යි 180. ඊළඟට මම මෙන්න මේ ටික මැකුවොත් ඔයාලට තේරෙයි ඊළඟ එකේ උත්තරේ මොකක්ද. මෙහෙම ඇති වෙන කෝණයයි මෙහෙම ඇති වෙන කෝණයයි සමාන. එහෙනම් කෙලින්ම x සමානයි අංශක 45යි. ඔච්චරයි තියෙන්නේ. ඔබ අපේ පුතා කිව්වා ඊළඟට සත්‍මි උත්තරේ දාලා තිබුණා නේද? සමෝත් නේද කිව්වේ උත්තරේ? ඔව් සර්. සමෝත් කිව්වා සත්‍මි උත්තරේ දාලා දෙනවා. දැන් මේක තේරුණා යත ඔස්සන්නකෝ. නැත්තම් ආයි පැහැදිලි කරන්න. හරි ගිය අය තේරිච්ච අය මයන් මෙත්මි පහුවෙලා එක තුනක් දන්නේ නේද? මෙත්මි ඔය හිටියද මේ ප්‍රශ්නේ කරනකොට? අර වීඩියෝ එක බලලා ඉන්නේ එතකොට පැහැදිලි වෙයි. අර ඒ කතා කරේ 9 වෙනි ප්‍රශ්නේ. එහෙනම් අපි 10ට යනවා. 10 වෙනි ප්‍රශ්නේ බොහොම සරලයි. 2x ධන y සමාන එක සමීකරණයක් දක්වන සරලරේඛාවේ අනුක්‍රමණය. එතකොට නිකම් අනුක්‍රමණය හොයන්න බෑ ඔයගොල්ලෝ. y සමාන mx ධන c පැටර්න් එකට හදාගන්න වෙනවා. එතකොට 10 වෙනි ප්‍රශ්නය 2x ධන y සමාන එක කියලා තියෙනවා. එතකොට y සමානයි නේද? අපේ පැටර්න් එක y සමානයි mx ධන c. එහෙනම් y සමානයි ඍණ 2x ධන 1 කියලා මේක වෙනස් කරගන්න වෙනවා. ඔන්න y සමාන mx ධන c ආනේ අනුක්‍රමණය. අනුක්‍රමණය කියන්නේ m mට අදාළව මෙතන තියෙන ඍණ 2. එන උත්තරේ ඍණ 2 කියලා තිබුණා නම් හරි. අනුක්‍රමණය ඍණ 2යි. ධන 2 එහෙම නෙමෙයි ඍණ 2යි. ඊළඟට 11 වෙනි ප්‍රශ්නේ එකම පාදයේ සංඛ්‍යා දෙකකුත් ඒවායේ ඓක්‍යයත් මෙහි දැක්වේ. එම සංඛ්‍යාවල පාදය කවරේද කියලා අහනවා. දකින්න තියෙන විශාලම සංඛ්‍යාව පේන්නේ නැහැ. හැබැයි මේක ඔයාලට විභාගෙට එන්නේ නැහැ මේ වර්ගය එකක්. මොකද මේ සංඛ්‍යා පාද වලින් මේ වර්ගය එකක් එන්නේ නැහැ. මේ 13 එහෙම නෙමෙයි.
මෙතන තියෙනවා පාදයක් ඒක දාලා නැහැ. උත්තරේ දාලා තියෙනවා 3 2 කියලා. ඒකෙත් දාලා නැහැ. එම සංඛ්‍යාවල පාදයේ කුමක්ද? මොකක්ද ඔයාලට හිතෙන්නේ? 3යි 4 පාදේ. ඔව් 4 පාදේ. 3යි 3යි එකතු වෙලා මෙතෙන්ට දෙකක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේක කොහොමද ආවේ? 3යි 3යි 6යි 6න් 4ක් එහා පැත්තට ගියා. 4 ගොඩවල් එකක් විදියට ඉතුරු වුණා දෙකක්. එතකොට 1යි 2යි 3යි. මේ තියෙන්නේ ඇත්තටම 4 පාදේ. 4 4 තේරුම් ගන්න ඕනේ එම සංඛ්‍යාවල පාදය 4 පාදේ. මේවත් දැනගන්න ඕනේ මොකද IT එහෙම ඉගෙන ගන්න ළමයි මොකද අනාගතේ ලංකාවේ ඉන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. එතකොට ඉංග්‍රීසි IT නේද වාණිජ පැත්ත විද්‍යාව ගණිතය මේවා උත්තරට ඉගෙනගෙන ඔයගොල්ලන්ගේ ගමන යන්න ඕනේ. අපිට නම් මොන වුණත් කමන්නේ ඔයගොල්ලෝ අනාගතේ ජීවත් වෙන්න ඕනේ. අපි දැන් මේ ලෙව කනවනේ නේද? මෙහෙම මේ රටේ ඉන්න බෑනේ පුතේ. ඒ නිසා දෙමව්පියෝ කියන දේ අහලා ඒගොල්ලන්ට ලොකු බරක් නොවී ඔයාලගේ වමනාවෙන් උත්සාහයෙන් නේද පුළුවන් නම් ඉතින් ඒ ගිහිල්ලා ඔයාලගේ දෙමව්පියන්ට එහෙට ගන්න පුළුවන් නම් අන්තිම කාලේ හරි සන්තෝෂෙන් ඉන්න පුළුවන්. මේක නම් ඉඳලා වැඩක් නැහැ. පිස්සුත් එක්ක කරන්න බෑ මේ. ඒතකොට 14 වෙදීම මූල 7 කියලා තියෙන්නේ. හරය පරිමේය කරන්න තියෙන්නේ. සරල ආකාරයෙන් ප්‍රකාශ කරන්නත් තියෙනවා. එහෙනම් හරය සහ ලවය මූල 7න් ගුණ කරන්න ඕනේ. මේක 11 අවසර පළවෙනි පාඩම 10 දරුව කලබල වෙන්න එපා. මේ යට මූලයේ ආව යම් කිසි සංඛ්‍යාව ඒක ඒකෙම ගුණ කරනවා. එච්චරයි කරන්න තියෙන්නේ. උඩට එනවා 14යි මූල 7 යට මූල 7 මූල 7න් වැඩි කරාම හරියට මූල 4 වැඩි කරොත් මූල 4න් එතකොට මූල 16යි. ඒ කියන්නේ 4යිනේ. එතකොට මේක අමතක කරොත් මේ දෙක වැඩි කරොත් 4යි. එහෙනම් මේ දෙක වැඩි කරොත් 7යි. ඔය ඔච්චරයි හිතන්න ඕන. මේ දෙක කැපිලා යනවා 2යි. උත්තරේ 2යි මූල 7යි. උත්තරය 2යි මූල 7යි. ඊළඟට 14 වෙනි ගැටලුව. ඒක තියෙන්නේ සුළු කරන්න 1 ඍණ 0.2 වැඩි කිරීම 0.4 කියන. 1 ඍණ 0.2 වැඩි කිරීම 0.4. මේක කැමති නම් දශම විදිහට හදා ගන්නත් පුළුවන් නැත්නම් 10න් පංගු විදිහට හදා ගන්නත් පුළුවන්. ඔයාලා කැමති විදිහකට හදන්න පුළුවන්. එතකොට මේක 10න් පංගු කළොත් 10න් 2 වැඩි කිරීම 10න් 4 එතකොට 100න් 8යි කියලා එනවා. එහෙම නැත්නම් ඔයාලා දශම විදිහට වැඩි කර ගන්න පුළුවන් නම් 0.08යි. එතකොට එකෙන් මේ ටික අඩු කරන්න තියෙන්නේ. එහෙනම් 1.00න් 0.08. එතකොට මෙතෙන්ට දෙකක් එනවා 9යි. ඔව් නේ. බලන්න එකතු කරලා 8යි 2යි 10යි 0.1යි 9යි 10යි 0.1යි. එතකොට 0.09යි 2 තමයි උත්තරේ. ඒක මම හරිද කියලා අහන්නේ. හරි නේද? බලමු දශම පුළුවන් අය 6 වසර. 16 හරි ගියා අත උස්සන් බලන්න. 16 වෙනි ගැටලුව හරි ගියේ. නහ 6 වසරේ වයි බැරි බැරි නම් ඈ. ලැජ්ජා වේ. හරි. කීප දෙනෙක් වැරදිලා තිනවා. ඒගොල්ලන්ට දැන් තේරුණාද බලන්න අත උස්සන්න. තේරුණා නම් ඒත් නෑ. තේරිලත් නෑ. සඳහා මේක සාමාන්‍ය භාවිතා වෙන ප්‍රායෝගික ගැටලුවක්. සිමෙන්ති ගල් වැලිනේ. සිමෙන්ති ගල් වැලි. මේක සාමාන්‍ය කොන්ක්‍රීට් මිශ්‍රණය නෙමෙයි වෙනස් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් යන්නේ සිමෙන්ති වැලි ගල්. ගල් තමයි වැඩිපුර දාන්නේ. මේකේ අනිත් පැත්තට හදලා තියෙන්නේ. මොකද ගොඩක් පුරුදු වෙලා ඉන්නේ ඒ වගේ මට්ටමනේ. ඒතකොට එයාලට වරදිනවා මේ ගැටලුව. ඒ නිසා තමයි මාරු කරලා දීලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ගල් තමයි වැඩිපුර දාන්නේ. මේකේ හැටියට වැලි වැඩිපුර වැටේ. හරි. ඒකෝ සිමෙන්ති 1යි ගල් 2යි වැලි 3යි මේ විදිහට තමයි අනුපාතය දීලා තියෙන්නේ. මේකේදී අහනවා අනුපාතයට මිශ්‍ර කරන ළම එම මිශ්‍රණයට ගල් තාච්චි 14යි. ගල් 14. ඉතින් අහන්නේ වැලි.
හතෙන් වැඩි වෙන්න ඕනේ නේද වැඩි කරලා තියෙන හතෙන් එහෙනම් වැලි 4 3 21යි උත්තරේ 21යි වෙල් ටච් ගණන 21යි සාමාන්‍යයෙන් යන්නේ මේ 1 2 3 අනුපාතය මේක නෙමෙයි සිමෙන්ති වැලි ගල් නමුත් මේ ගැටලුව මාරු කරලා දීලා තින්නම දරුවෝ හරියට ප්‍රශ්නෙක් තේරුම් ගන්නවද කියලා බලන්න අර ඊළඟට තියෙන්නේ කුලක සමග සම්භාවිතාවේ රුක්සටහනක් දාලා තින්නේ අපි මේවා සාකච්ඡා කරලා ඉවරයි මේ වෙනකොට ඕනම් ඔයගොල්ලන්ට YouTube වල මේ පාඩම් තියෙනවා බලා ගන්න එක්තරා විදුහලකට ඇතුළු වීම සඳහා යෙදුම් කළ ශිෂ්‍යයෙකු එම විදුහලට තෝරා ගන්න ලැබීමේ සම්භාවිතාව 5/3යි එසේ තෝරා ගන්න ලැබූ ශිෂ්‍යයෙකු ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීමට ඉගෙනීමේ සම්භාවිතාව කියන්නේ තෝරගත්තට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්නත් තෝරගන්න එපා නේද ඒකේ සම්භාවිතාව 3/1යි ඉහළ තොරතුරු දැක්වීමේදී ඇඳි රුක්සටහන කොටසක් මෙහිදී ඇත ඉතිරි කොටස සම්පූර්ණ කර ශාඛා මත අදාළ සම්භාවිතාව දක්වන්න ඉස්සෙල්ලාම ඉස්කෝලේ තෝරගන්න ඕනේ එතකොට තෝරා ගනි නේද තෝරා නොගනි අපි එහෙම තමයි තෝරා නොගනි නේ නොගනි එතකොට තෝරා ගැනීමේ සම්භාවිතාව නේ වැඩි සම්භාවිතාවක් තියෙනවා ඇත්තට මොකක් හරි මේ ළමයිගේ සුසුකම් ඇති තෝරා ගැනීමේ සම්භාවිතාව තෝරා ගන්න ලැබීමේ සම්භාවිතාව 5/3යි එහෙනම් තෝරා ගන්න නැති වෙන්න සම්භාවිතාව වෙන්නේ 5/1 හැම වෙලෙම මේ අතුල සම්භාවිතාව එකතුව එකක් වෙන්න ඕනේ මේ දෙක එකතුව හැම වෙලෙම 5/5 ඒ කියන්නේ එකයි ඊළඟට ඉංග්‍රීසි මාධ්‍යයට තෝරා ගැනීම නේ ඊළඟට යන්න ඕනේ එසේ තෝරා ගන්න ලැබු විශේෂක ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීම දැන් මට ඔයාලා කියන්න ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න නම් හෝ නොගන්න නම් ඉස්සෙල්ලාම නැත්නම් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න නම් මොකද්ද වෙන්න ඕනේ ඉස්සෙල්ලා ඔන්නතර තමයි වරද්ද ගන්න තැන තෝර ගන්න ඕනේ අන්න හරි ඉස්කෝලේට ඇතුළු කරගන්න එපාය එතකොට සාමාන්‍ය රුක්සටහන් විදිහට මේ දෙකටම අතු දැම්මොත් සම්පූර්ණ වැරදි මෙහෙම දාලා මේකටත් දැම්මොත් එහෙම සම්පූර්ණ වැරදි මොකද හේතුව තෝරා නොගත්ත කෙනෙකුට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න හරියන්නේ නැහැ නේ මේ ඉස්කෝලේ නේද එහෙනම් මේ පැත්තට පමණයි අතු විහිදවන්න ඕනි. ඒක හොඳට මතක තියාගන්න. මේකට දාලා තිබුණොත් මේ ගැටලුවේදී සම්පූර්ණ වැරදි. ඊළඟට තෝරගත්තට බෑ. එතකොට ඊළඟට මොකද වෙන්න ඕනේ? ඉංග්‍රීසි මාධ්‍ය ඉගෙනීම නේ. එතකොට මම මේක දාන්නම්. ඉංග්‍රීසි ඉගෙනීම නේද? එහෙම ලේටින් දාන්න ඉංග්‍රීසි ඉගෙනීම ඉංග්‍රීසි අනිකට දාන්න. ඉංග්‍රීසි සඳහා තෝරා ගැනීම කියලා දාන්න. ඉංග්‍රීසි තෝරා ගනි තෝරා නොගනි එහෙම හිතමු ඈ කෙටිින් කියන්නේ එතකොට ඉංග්‍රීසි මාධ්‍යයට තෝරා ගැනීම නේද ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීමේ සම්භාවිතාව 3/1යි එහෙනම් 3/2ක සම්භාවිතාවක් තියෙනවා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීම නැති වෙන්නේ කියන්නේ සිංහල මාධ්‍යයට කියන එක තමයි ඔය අදහස් කරගන්න රුක්සටහන සම්පූර්ණ කරා ඊළඟට අහනවා එම විදුහලට ඇතුළත් වීමට ආයතන කළ ශිෂ්‍යයෙකු එහි ඉංග්‍රීසි මාධ්‍ය නවන පන්තියක ඉගෙනීමේ සම්භාවිතාව මෙන්න තෝරගත්ත ඉංග්‍රීසි මාධ්‍ය නවන එකක් මේ තියෙන්නේ සිංහල මාධ්‍ය හරි දෙමළ මාධ්‍ය හරි මෙන්න මේ මාර්ගය යනවා එතකොට ඒකේ උත්තරය ගන්නේ 5/3 වැඩි කරන්න ඕන මෙතන සම්භාවිතාව මොකද්ද 3/2 මේ දෙක කැපිලා ගිහිල්ලා උත්තරේ එනවා 5/2යි කිය ඕන පළවෙනි තැන මතක තියාගන්න තෝරා නොගැනීම කියන එකට මේ විදිහට දැම්මනම් එහෙම සම්පූර්ණ වැරදි. හරියට අර සාමාන්‍ය පෙළ පාස් වුණොත් නේ උසස් පෙළට යන්නේ නේ. දැන් මේකම ගන්න පුළුවන්. සාමාන්‍ය පෙළ සමත් වීම අසමත් වීම. ඊළඟට උසස් පෙළ සමත් වීම උසස් පෙළ අසමත් වීම. ඒතකොට මේකට දැම්මොත් එහෙම. ඒ කියන්නේ සාමාන්‍ය පෙළ පිළිලා උසස් පෙළ සමත් අසමත් වෙන එකට යන්න බෑනේ. ඒකට මේ පැත්තෙන් විතරයි යන්න පුළුවන්. ඒ වගේම දෙයක් මෙතන තියෙනවා. මම ඒක හරිද කියලා අහන්නේ නෑ. අහන්නත් පුළුවන් ඉතින් නේද? ආ බලමු මේක හරි ගියයි කවුද කියලා. බලන්න එපා වැඩකාරිය. ආ ඉන්නව සෑහෙන්නේ. ඒ කියන්නේ හොත්තට පුළුවන් ඕගොල්ලන්ට මේ කුලක සම්බන්ධ. 5 දෙනෙක්ගේ හරි ගිහිල්ලා තියෙනවා. හරි අනිත් දරුවෝ දෙන්නට තේරුණා නම් අත උස්සන්න. මේ හදපු ක්‍රමේ. තේරෙලත් නෑ වගේ නේද? ආ තේරලා තියෙනවා. හරි. අපරම තේරෙලා හොඳ නැයි ගැටලුවේ ප්‍රශ්නයක් නැත. අපි යනවා ඊළඟ කොටසට. ඔන්න දැන් අවසාන කොටස අද දවසේ. ඒකත් තියෙන්නේ මේ
වෙන් රූප සටහනක් භාවිතා කරලා ලිඛිත ප්‍රායෝගික යන පරීක්ෂණ දෙකකට පෙනී සිටි සිසුන් 120 දෙනෙකුගේ ප්‍රතිඵල ආශ්‍රිත තොරතුරු වෙන් රූපයේ දැක්වෙනවා. පෙන්න තියෙන්නේ අපිට නේද? 120 දෙනෙක්ගේ තොරතුරු තමයි වෙන් රූප සටහනේ තියෙනවා කියලා කියන්නේ. X යගේ කීයද කියලා අහනවා. එතකොට මම වෙන් රූප සටහන ඇඳ ගන්න. अवश्य उत्तर මේ තුන එකතු කරලා 120 අඩු කරා. ඊළඟට ඉහත තොරතුරු ඇසුරින් පහත දැක්වෙන වගුව සම්පූර්ණ කරා. වගුවක් තියෙනවනේ දැන්. පොඩි කරන්න බැරිනේ. පරීක්ෂණය ඊළඟට සමත් සංඛ්‍යාව ඊළඟට අසමත් සංඛ්‍යාව. අසමත්. ලිඛිත යා වෙනස් වර්ගයකට ලොත් නේද වගුවකට තොරතුරු ටික ගන්න තියෙන්නේ. ලිඛිත ප්‍රායෝගික लिखित परीक्षणे समत प्रमाणे कोच्चरात के लहानो लिखित परीक्षणे के अंड में लोकुराऊ में कतमाए लिखित किया ने लिखित परीक्षणे समत से सुन किया कि न हत्ता पहाद वालन ओसे हत्ता पहाय ने लिखित समत हत्ता पहाय प्रायोगिक परीक्षणे समत तीनों हटा पहाद ने तो उर में के प्रायोगिक ने तो में देखे एक तो हटा पहाय ඊළඟට අහනවා ලිඛිත පරීක්ෂණය අසමත්යි ලිඛිත කියන රවුමට අයිති නැති දෙකෝ ඒ කියන්නේ මේ 25යි x කියලා අපි 20යි නේද හෙව්වේ එතකොට ඉන්නවා 25යි 20යි කියන්නේ 45 දෙනෙක් ඉන්නවා ලිඛිත පරීක්ෂණය අසමත්යි ඒක හෙව්වේ කොහොමද ලිඛිත කියන රවුමට අයිති නැති සියල්ල ලිඛිත රවුමේ ඉන්නේ ඒ තව ක්‍රමයක් තියෙනවා මෙතන ඉන්නේ දැන් 75යි කියුවානේ 120න් 75ක් අඩු කරා නම් ඒත් හරි ඒකත් ලේසි නේද කොහොම ගත්තත් හරි ඊළඟට ප්‍රායෝගික පරීක්ෂණය අසමත් කියන්නේ ප්‍රායෝගික රවුමට අයිති නැති ඉතුරු සියල්ල. ඒක ප්‍රායෝගික රවුමට අයිති වෙන්නේ 65 යි. මේ 65 න් 65 අඩු කරනවා 120 න් ඒත් උත්තරේ එන්න ඕන. 55 දාවේ බලන්න. ඔව් සර්. අන් ඔච්චරයි තියෙන්නේ. එහෙනම් ඔන්න අද දවසේ 10 වෙනි ප්‍රශ්න පත්‍රය ඔය විදිහට නිමා වෙනවා. එතකොට මේ තවදුරටත් මොනවා හරි ගැටලුවක් එහෙම මේ කතා කරපු ප්‍රශ්නවල තියෙනවා නම් ඔයාලට අහන්න පුළුවන්. මේක තේරුණාද බලමු. මේ කොටස් ටික තේරිච්ච අයත් උස්සන්නකෝ මේ වගුවේ ස්තිවිච්ච සියල්ලත් ඔයාලගේ හරියන්නේ නැති වරදින්නේ නැති ඒකට කමන්නේ. මේ කතා කරපු පිළිතුරු ටික තේරුණා නම් අත උස්සන්න. හරි හැමෝටම තේරලා තියෙනවා බොහොම හොඳයි. තව මොනවා හරි පන්තිය නවත්තන්න කලින් ගැටලුවක් තියෙනවා නම් අහන්න. විශේෂ පැහැදිලි කිරීමක් ඕනි වෙන එක. දැන් වැරදිච්චය මේ යම් යම් කොටස් වැරදිච්චයට කරන්න තියෙන නැවත ඒ කොටස් සම්පූර්ණ කරන්න ඊළඟ ප්‍රශ්න පත්‍රයේ ඉක්මනටම දානවා ඒක දැන් සකස් කරලා ඉවරයි කිව්වා ඒක දානවා එතකොට අපිට ඉක්මනට ඒ ප්‍රශ්න පත්‍රයටත් උත්තර ලියලා මේ විදිහට සූම් වලින්ම අපි සාකච්ඡා කරමු ඔයාලගේ අනිත් යාළුවෝ දැනුවත් කරන්න දැන් සූම් වලින් කරන්න කියලා මේක YouTube වල එකතු කරනවා සම්බන්ධ වෙන්න බැරි විච්චයට බලන්න කියන්න මේක වටිනාකම තේරෙන්නේ නැහැ දරුවන්ට කොච්චර කිව්වත් ඔයාලට තේරෙයි ටික ටික යද්දි මොකද අපේ පරණ දැනුම නේද ඉවලි පාඩම කොච්චර තේරුණත් වැඩන්නේ විභාගයකදී ඒකට උත්තර ලියා ගන්න බැහැ මේ ප්‍රශ්නෙට ඒ නිසා මේකේ වටිනාකම ගොඩක් ඉහළයි ඒක තේරුම් ගන්න ඕනේ මොනවා හරි විශේෂ ගැටලු තියද ළමයි විශේෂයෙන් තේරුම් කරන්න ඕනි මොනවා හරි තියෙනවද නෑ වගේ නේ එහෙනම් අපි 10 වෙනි ප්‍රශ්න පත්‍රය නවත්තනවා අදට දැන් සාකච්ඡා කරලා ඉවරයි ඊළඟ දවසේ අපි ඊළඟින් හමු වෙනවා එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන් ආයුබෝවන් සර් ආයුබෝවන් සර් ආයුබෝවන්